තෙරුවන් සරණයි. අද ලෝක මව්වරුන්ගේ දිනය. උතුම් මාතෘත්වය එක් දිනයකට සීමා නොවන, නිවන් දක්නාතුරුම ආත්මීයව දැනෙන මේ විශ්වයේ ඇති උත්තරීතරම බුදුවරයෙකුට පමණක්ම දෙවනවන එකම බැඳීම තමයි අම්මා කියලා කියන්නේ. ඒ උතුම් මව් සෙනෙහස මිනිසුන් වන අපට පමණක් නොවේ, සසර උපදින සියලු සත්වයන්ටම දැනෙන අසම සම උත්තරීතර හැඟීමක්. බෝධිසත්වයන් වහන්සේලා පවා උතුම් බුද්ධත්වයට පත්වෙලා මේ උත්තරීතර වූ මාතෘත්වය වෙනුවෙන් අසහාය ගෞරව ප්‍රශංසා පුද කළා. අම්මා කෙනෙක් ඔබත් මමත් සමග ජීවත්ව ඉන්න කාලයට වඩා ඒ අම්මා ජීවිතයෙන් නික්මී ගිය පසු දැනෙන හිස් බව සහ දුක මරණය තෙක්ම තවත් වෙන කිසිම කෙනෙකුට පුරවන්න බැරිවම ඔබ අපගේ ජීවිතවල පවතින බව නොරහසක්. පරම පූජනීය විශ්වීය සෙනෙහස අභියස ධම්මගයාව අප උතුම් අම්මා වෙනුවෙන්ම අද මෙම වැඩසටහන පූජා කරනවා. අද වන විට මගේ මෑණියන් මෙලොවින් සමුගෙන වසර 6ක් ගත වෙලා. ඒ වගේම එතුමිය මෙලොවින් සමුගන්නේත් වෙසක් මාසයේ 28 වනදා පාන්දර 6:20ට පමණ මගේ දෑත් මත. මෑණියන් වහන්සේ සමුගන්න පෙර පැයක් පමණ ඉතිපිසෝ ගාථාව පමණක්ම සජ්ජායනා කළා ඉතාමත් හොඳ සිහියකින්. මම එතුමියගේ අත් දෙකට සර්වඥ ධාතුන් වහන්සේ සමග කරඬුව අල්ල ගන්න දුන්නා. එතුමිය දෝතින්ම ධාතු කරඬුව අරගෙන පපුවට තද කරගෙන ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කළා. මම එතුමිය අසල සිටම පිරිත් සජ්ජායනා කළේ හිතේ ඇතිවන උතුම් මාතෘත්වය වෙන්ව යාමේ දුක දරාගත නොහැකිව. එතුමිය අවසානයේ ඉතාමත් හිමින් බුද්ධෝ භගවාති වශයෙන් පවසා සදහටම දෙනෙත් පියාගන්නවා. ඒ උත්තරීතර බෝධිසත්ව මෑණියන් මෙලොවින් සමුගන්නා විට ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කරමින් සර්වඥ ධාතුන් වහන්සේලා සහිත ධාතු කරඬුව පපුවේ තුරුල් කරගනිමින් පිරිත් පැන් පානය කරමින් තම බුද්ධ පුත්‍රයා අසල රැඳෙමින් බුද්ධ චීවරයේ ආශිර්වාදයේ ලැබමින් බුදුරුවක් දකිමින් ධම්මගයාව පින්බිම තුලම බුද්ධ පුත්‍රයෙකු තම පුත්‍රයාගේ අත් දෙක මත මේ භවයට සමුදෙන්න තරම් සසර කෙතෙක් පාරමී පින් කුසල් පුරන් නැද්ද? වැනි භාග්‍යයක් ලෝ වෙන කිසිම මවකට ලැබී නැති වෙති. මාහට ඇති එකම සතුට උතුම් මෑණියන් අනන්ත බුදුගුණ සජ්ජායනාවන ඉතිපිසෝ ගාථාව මනා සිහියකින් යුතුව අවසාන හුස්ම නිමා කරන තෙක්ම සජ්ජායනා කිරීම පමණයි. මෙම මොහොත තුල එතුමියගේ මුහුණේ කිසිදු බියක් මා දුටුවේ නම් නැහැ. ඉතාමත් දීප්තිමත්ව දෙනෙත් බැබළුණා. අවසාන තප්පර කීපය තුල මා කනට ලංවී ඉතිපිසෝ ගාථාව සජ්ජායනා කළා එතුමියට. එතුමිය සමුගත්තෙත් 2017 වෙසක් මාසේ. එදා පටන්ම අද වනතුරු අසහාය අසම සම මාතෘත්වය වෙනුවෙන් ධම්මගයාව පිං පුරනවා, කුසල් අනුමෝදන් කරනවා. පසුගිය දිනක එතුමියගේ දිනපොත මා බලන විට එතුමියගේ අත් අකුරින්ම ලියූ ඇඟ හිරිවැටී යන සටහනක් මගේ නෙත ගැටෙනවා. ඒ සටහන තුළ ලියා තියෙන්නේ මෙවැන්නක්. උපුටා ගැනීම, අපේක්ෂාව සහ උපේක්ෂාව. මම මගේ හදවතින් වෛරය සහ ඊර්ෂ්‍යාව තොර කිරීමටද, යම් කෙනෙකු සමග යුතුයකමින් පමණක් ජීවත් වීමටද වෙරදරමි. ජීවිතයේ සරු යහපත් මෙන්ම නිසරු අයහපත් කාලවලදීද බුදු සමයට සමීපව දැහැමින් දිවිගෙවමි. මෙම ලෝකය හැර යාමට සිදු වූ අවස්ථාවකදී නිර්භයව හෝ කනගාටුවකින් තොරව සමුගන්නෙමි. මෙහි පැමිණියාට වඩා යහපත් කෙනෙකු වශයෙන් මා පිටවන නිසාමය. සංසාරේ ඇවිදින තාක් සසරින් මිදෙන කම්ම සෝවාන් ඵලයට පත්වන තුරුම මෙය භවයෙන් භවයට වඩමි. වරහන් ඇතුලේ සසර පුරාම මෙය සිතේ රැඳේවායි පතමි. උපුටා ගැනීම අවසන්. මෙය කියවීමෙන් පසු මාහට මුළු ආත්මයටම දැනුනේ එතුමිය ලැබූ උතුම් ධර්මාවබෝධයේ අභිමානයයි.
එම සටහනට අනුවම එතුමියගේ අවසානයේ ඉතා නිර්භයව දුගුණ සමගම තෙරුවන් සමගම නිමා කරන්න භාග්‍යවන්ත වුණා. සාදු සාදු සාදු. මෙවැනි උතුම් මමක් මව්වරුන් අතරද ඉතා දුර්ලභයි, පරම දුර්ලභයි, අසමසමයි, අසහායයි. ඒ අසහාය බෝධිසත්ව මෑණියන් නිසාමයි අද ධම්මගයාව මේ ශාසනයට දායාද වුණේ. දැනටමත් මුළුමහත් ලොවට ශ්‍රී සද්ධර්මයේ විවරණය වන්නෙත් ඒ උත්තම මෑණියන්ගේ ජීව ශක්තිය නිසාමයි. මා පැවිදිවීමට පෙර 1999 හෝ 2000 වර්ෂයකදී සිරස ගුවන්විදුලිය හරහා ලෝක මව්වරුන්ගේ දිනය වෙනුවෙන් පේලි 4ක නිසඳැස් තරඟයක් පැවැත්තු. ඉතින් මමත් ලංකාවෙම තෝරාගත් ජයග්‍රාහකයන් අතරට තේරුණා. සිරස දෙපානම මැදිරියට මා පැමිණ අදාළ සිරස රන් පවුම ලබා ගත්තා. එම රන් තිලිනය එදා මම ලොකු සතුටකින් අම්මට තෑගි කළා. කාලය ගත වී ගියා. 2009-07 මා ශාසනයට පූජ වෙනවා. මගේ මෑණියන් වහන්සේ මෙලවින් සමුගන්න මාස කීපයකට පෙර එතුමිය සතුව තිබූ සියලු ආභරණ මට පූජා කරලා මෙහෙම ඉල්ලීමක් ඉල්ලනවා. කවදාහරි ධම්මගයාව මහසෑයක් හදලා මේ ආභරණ ධාතු කරඬුව ළඟින්ම ගර්භගත කරන්න තැන්පත් කරන්න කියන ඉල්ලීම පැද නමස්කාර කරමින් එතුමිය මගෙන් ඉල්ලා සිටියා. අදටත් ඒ පාරිශුද්ධ ආභරණ ධම්මගයාව ධාතු මන්දිරයේ තැන්පත්ව පවතිනවා. මතු දිනක ධම්මගයාව මහසෑයක් අභියස ගර්භගත කිරීමේ ප්‍රාර්ථනාව සහ අධිෂ්ඨානය සමගින්. මට මතකයි මම පැවිදි ගුරු ඇසුර අතහැර පාරට වඩින විට සත්‍ය සොයාගෙන එතුමිය මට කිව්වේ නැවත කවදාක්වත් හැරෙන්න එපා, අරමුණ දිනනකම්ම ගමන කොතරම් දුෂ්කර වුණත් වඩින්න කියලා පමණයි. පැවිදි සසුනට මා රැගෙන ආ ගුරු උපාධ්‍යන් වහන්සේලාට කවදාක්වත් කිසිම දොසක් එතුමිය කීවේ නැහැ. අද ලෝක මව්වරුන්ගේ දිනය සමරන මෙවැනි මොහොතකදීත් ධම්මගයාව උතුම් බෝධිසත්ව මාතෘත්වය වෙනුවෙන් ආශිර්වාද පුණ්‍යානුමෝදනා පවත්වන්නයි සූදානම. සියලු මව්වරුන්ටත් සියලු ස්වාමීන් වහන්සේලාගේ මව්වරුන්ටත් ධම්මගයාව අප ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධම්මගයාව මාතෘත්වයේ වූ පුණ්‍යවන්ත මෑණියන් වහන්සේට මදු ප්‍රාර්ථනීය බෝධියක් අභියස නිවනින් සැනසීමට ධම්මගයාව සියලු කුසල් බල, පුණ්‍ය බල, පාරමී බල සසර පුරාවටම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සැමට තෙරුවන් සරණයි. ධම්මගයාව නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ සමගම ඇති බෙල් අයිකන් එකද ක්ලික් කරමින් නිරන්තරයෙන් අපත් සමග රැඳී සිටින්න.